ඉතින් ආයුබෝවන් කියලා මගේ YouTube channel එකට පිළිගන්නවා. අද ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්න හිතුවා. ඒ තමයි ලක්ෂ ගණන් වියදම් කරන්නේ නැතුව සූර්ය බලයෙන් විදුලිය ලබා ගන්න විදිය. මේක මම දැනට හතර වසර කිහිපයක් තිස්සේම පාවිච්චි කරන නිසා අපේ යාළුවන්ට මේක කියන එක හොඳයි කියලා හිතුණා. ඔබ මගේ channel එක subscribe කරලා නැත්නම් කතාව පටන් ගන්න කලින් subscribe කරන්නත් අමතක කරන්න එපා. සූර්ය ශක්තියෙන් විදුලිය ලබා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි විදුලි බල මණ්ඩලයත් එක්ක සම්බන්ධ වෙලා කරන grid tie කියන ක්‍රමය. ඒ සඳහා ලක්ෂ 5ක පමණ සිට ඉහළට වියදමක් දරන්න වෙනවා. විදුලි බිල අඩු වෙන බව ඇත්ත. ඒත් කරන්ට් එක කැපුවොත් වහලිය උඩ කොයිතරම් සෝලර් පැනල් තිබුණත් ගෙදරට කරන්ට් එක නැති වෙනවා. විශේෂයෙන්ම රෑට ලයිට් ගියොත් මුළු ගෙදරම කළුවරයි. මොනව නැතත් ඕනම වෙලාවක ගෙදර ආලෝකය තියෙනවා නම් ඒක හිතට සැනසීමක් නිසා මට ඕන කලේ පැය 24ම ආලෝකය ලබා ගන්න ක්‍රමයක් හදාගන්න. ඕෆ් ග්‍රිඩ් පද්ධතියක් හැදුවේ ඒ නිසයි. ඕෆ් ග්‍රිඩ් ක්‍රමයට සූර්ය විදුලිය ලබා ගත්තොත් ලෝකෙටම කරන්ට් එක ගියත් ඔබේ නිවසේ කරන්ට් එක තියෙනවා. අන්න ඒ විදිහට හදාගත්ත සූර්ය විදුලි පද්ධතිය කන්ට්‍රෝල් පැනල් එක තමයි මේ තියෙන්නේ. මම වහලේ මත මේ විදිහට සෝලර් පැනල් එකක් සවි කරලා තියෙනවා. මේ වගේ එකක් අලුතෙන් ගන්නවා නම් රුපියල් 12000ක් විතර වෙනවා. නමුත් පාවිච්චි කරපු ඒවා ඊට වඩා අඩුවට ගන්න පුළුවන්. මේක වොට් 150ක එකක්. මේන් වෝල්ට් 18ක විදුලියක් නිපදවන නිසා මේන් ඇම්පියර් 8.3ක පමණ ධාරාවක් ලබා ගන්න පුළුවන්. මේ බැටරිය ඇම්පියර් 65ක එකක්. හොඳට ආව තියෙන දවසක පැය 8කින් විතර මේ බැටරිය චාර්ජ් කරගන්න පුළුවන්. මේ පැනල් එකෙන් ලැබෙන විදුලිය මේ වයරිකේ චාර්ජ් කන්ට්‍රෝල් එකට ලැබෙනවා. එතෙන් බැටරියට ලබා දෙනවා. මම මුලින්ම කළේ බැටරිය DC විදුලිය ඉන්වර්ටර් එකක් මගින් 230ට හරවලා පාවිච්චි කරපු එක. ඒ සඳහා මම වොට් 800ක් විතර ලබා ගන්න පුළුවන් UPS එකක් පොඩි වෙනස්කම් කීපයක් කරලා මේ විදියට හදාගත්තා. එයින් එන විදුලිය මේන් බෝඩ් එකේදී DTDT රිලේ ස්විච් එකක් දාලා කරන්ට් එක නැති වුණ ගමන් ඉබේම ඉන්වර්ටර් එකට මාරු වෙන විදියට ක්‍රමයක් හදාගත්තා. මුලින්ම කිව්ව විදියට මට ඕන කලේ කරන්ට් එක නැති වුණු වෙලාවට ගෙදර කළුවර නොවි තියාගන්න. හැබැයි රාත්‍රියේදී මේ උපරිම පැය දෙකහමාරක් පමණ විදුලිය ලබා ගත්තාට පසුව බැටරිය බැහැලා යනවා. මොකද ගෙදර බල්බ් ගල්වද්දී ඒ වාට යන විදුලියට අමතරව ඉන්වර්ටර් එකටත් අතිරේක විදුලියක් වැය වෙනවා. හැබැයි වෝල්ට් 12 විදුලි බල්බ දාලන්න පුළුවන් නම් බැටරිය ඉතුරු කරගෙන මුළු දවසම විදුලිය ලබා ගන්න පුළුවන්. මේ නිසා මම ගෙදර විදුලි බල්බ වෝල්ට් කියන වයර් වෝල්ට් 230න් වෙන් කරලා ඒවා වෝල්ට් 12න් වැඩ කරන විදියට අලුතින් වයරින් කළා. මෙන්න මේ වගේ LED පටිගෙනත් මේ විදියට ඒවායින් බල්බ් හැදුවා. මේ වගේ LED පටියක් රුපියල් 300ක් විතර වෙනවා. එයින් මේ වගේ පොඩි කෑලි වෙන් කරගෙන වෝල්ට් 12 බල්බ් කීපයක්ම හදාගන්න පුළුවන්. කුසීර නම් ඒ වගේ තනි පටියක් දැම්මා. එයින් හිතුවාටත් වඩා හොඳ ආලෝකයක් ලැබෙනවා. පිටකොටුවේ තියෙන මේ වගේ LED බල්බුණත් මේ බැටරියට සවි කරගන්න පුළුවන්. දැන් අපේ නිවසේ විදුලි ආලෝකය දවසේ පැය 24 පුරාම ලබා ගන්න මේ බැටරිය. ඉන්වර්ටර් දාලා වෙනත් විදුලි උපකරණ පාවිච්චි කරන්න පුළුවන් විදියට මුළු දවස පුරාම වෝල්ට් 230 ලබා ගන්න පද්ධතිය අඩු මුදලකට සාදා ගන්න අමාරුයි. මොකද මේ වගේ එක බැටරියකින් ඒක කරන්න බෑ. බැටරි කීපයක් අවශ්‍ය වෙනවා. සෝලර් පැනල් කීපයකුත් අවශ්‍ය වෙනවා. විදුලි ආලෝකයේ පමණක් මේන් ලැබුණත් නිවස කිසිම අවස්ථාවක කළුවර වෙන්නේ නැති නිසා ඔබටත් මේ වගේ එකක් සාදා ගන්න පුළුවන්.
මේ සඳහා ලොකු විදුලි කාර්මික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදිහට කම්පියුටර් පවර් සප්ලයි එකක් ගාලා තියෙන මොකද කියලා හිතෙන්න පුළුවන්. හොඳටම බැහි දවස් වලට ඉර එළිය ලැබෙන්නේ නැහැ. එතකොට බැටරි චාර්ජ් කරගන්න ඒ ඉර එළිය මදි. එවැනි දවස්වලදී බැටරිය අපට අවශ්‍ය තරමට චාර්ජ් කරගන්න බැරි නිසා බැටරියෙන් බල්බ් දැල්වුවොත් ඉක්මනින් බැටරිය බැස යනවා. එවැනි දවස්වලට විතරක් විදුලි ලබා ගන්න මේ පවර් සප්ලයි එක යොදා ගන්නවා. හදිසි විදුලි බලය එන හිටියොත් ලිබේම බැටරියට මාරු වෙන විදිහට මෙතනට DPDT රිලේ එකක් යොදලා තියෙනවා. නමුත් මේවැනි අවස්ථාවක උදා වෙන්නේ වසරකට දවස් කිහිපයක් පමණයි. ඉතින් ඔබටත් පුළුවන් ඔබේ නිවසටත් මෙවැනි සෝර විදුලි පද්ධතියක් තවත් හොඳින් වැඩි දියුණු කරලා සාදා ගන්න. ලොකු වියදමක් යන්නේ නැහැ. කවදාවත් කලුවරේ ඉන්න වෙන්නේ නැහැ.